අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රෝති සංස්කරණය චමින්ද කුමාරකමගේ ප්‍රකාශය අහල්‍යා සෙනවිරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල ජනපති රනිල් සිංගප්පූරු ජනපති වරිය හමුවේ රාජ්‍ය යාත්‍රණය සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණයට සැලසුමක් පරිපූර්ණක වෛද්‍ය සේවා නිලධාරීන් බ්‍රහස්පතින්දා සිට වචනයකට සැරසෙයි පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 11 දෙනෙකු මරට අද දිරණ දේශීය පුවත් The big story. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය සමග සාකච්ඡාවක නිරත වී තිබෙනවා. සිංගප්පූරුවේ දෙදින නිල සංචාරක නිරත ජනාධිපතිවරයා අද පෙරවරුවේ ඉරට ජනාධිපතිවරිය හමු වූ බවයි ජනාධිපති මාත්‍යශ්‍රී පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අක්‍රමාත්‍ය ලීසියන් ලොන් සහ ආරක්ෂක අමාත්‍ය නිං ඉන් හින් සහ පරිසර අමාත්‍ය ක්‍රිස් ෆූ හයියෙන් මයන මහත්මින් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. දෙරට අතර ද්විපාක්ෂික සාකච්ඡාවට අමතරව පැරිස් කිවිසුමට අනුව කාබන් හරකිරීම පිළිබඳව අවබෝධතා කිවිසුමකටද සිංගප්පූරු සහ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. රාජ්‍ය යාත්‍රණය ලබන වසරේදී සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණයට ලක්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේයන් සීමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවය ඩිජිටල් කරණය සම්බන්ධයෙන් පසුගාමී තත්ත්වයක පවතින බවයි. මේ ආර්ථික අර්බුදයේ එක මූලික ප්‍රතිකාරයක් වන්නේ අපි ඩිජිටල් කරණයකට බලපෑම නොවේ. ඒක ලබාගත හැකියි අපි අතවැස්සේමත් පිළිගත යුතුයි. ඔබ මේ මුහුණ දෙන අපහසුතාවලින් මුදව ගන්න තියෙන එකම විකල්ප ක්‍රමවේදය තමයි අපි සෑම ප්‍රකාරක ඩිජිටල් කරණයකට බලපෑම නොවේ. අද පෞද්ගලික අංශය වේගයෙන් ඩිජිටල් කරණයකට බලපෑම නොවේ. අද රාජ්‍ය සේවය ඩිජිටල් කරණයකට බලපෑම නොවේ. යම් මන්දගාමී තත්ත්වයක රජයක් හැටියට මේ ගැටලුව අපි හඳුනගන්න ඩිජිටල් ආර්ථිකයන් කරා හේවීම මේ වෙනකොටම ආරම්භ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණය ලබන වර්ෂයේදී ඩිජිටල් කරණයකට වාදනය කරනවා. මේ පරිවර්තනය සිදු නොවු අපි රටක් ඇතුළත වැඩි අගතගාමී තත්ත්වයකට පත් වෙනවා. අපේ අනාගතය සම්බන්ධයෙන් යම් යම් අඳුරු තත්ත්වයක් ඇති වෙනවා. මේ අතර සමගි ජනපල වේගයේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා කොළඹ පැවති සමත්‍රණයකදී ප්‍රකාශ කළේ වංචා දූෂණ අවම කර ගැනීම සඳහා ආණ්ඩුවේ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් නොමැති බවයි. වංචාව දූෂණය රටපුරාම පැවැත්වීම හා රටපුරාම ව්‍යාප්ත වීම උඩ අපේ රට බංකොලොත් වීමට බලපාලා තියෙනවා. ජනාධිපතිවරයා එයා ජනාධිපතිවරයා හැටියට ඉඳගෙන එතුමා මේ රටේ වංචා දූෂණ අවම කරගන්න හරි එහෙම නැත්නම් වංචා දූෂණ නැවැත්වීම සඳහා ඔයිගේ දායකත්වය අපිට පේනවා කිසිදු ආකාරයේ ක්‍රියාකාරී දායකත්වයක් අපිට ලැබෙන්නේ නැහැ. ඇමතිවරු කැමති අර්බුදය එනවන ඇමතිවරු කැමති ප්‍රශ්න එනවන මොකද ඒ හරහා තමයි තමන්ට වැඩි වැඩි කොමිස් ලබා ගන්න පුළුවන් තීන්දු තීරණ ගන්න පුළුවන් ඒ නීතිමය ආවරණය ඒ තිබෙන වටපිටාව සියලු දේවල් නිර්මාණය වෙන්නේ මේ අර්බුදයත් එක්ක. අපිට ජනාධිපතිතුමා කියන ඉවසගෙන ඉන්න එතුමාගේ කතාවලින් විතර අපිට පවසන. අපි බලාපොරොත්තු වෙනවා රට තුල මේක පිටු දකින දේශපාලන ක්‍රියාවලියක් ගොඩනගන්න. ඉල්ලීම් හතක් මුල් කරගනිමින් ලබන 24 වන දින වැඩවචනයක නිරත වන බව පරිපූර්ණක වෛද්‍ය වෘත්තිවේදීන්ගේ ඒකබද්ධ බලමණ්ඩලයේ පවසනවා. ඒ සභාපති රවි කුමදේශ් මහතා සඳහන් කළේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බවයි. ඉල්ලීම් හතක් මූලික කරගෙන ලබන 24 වෙනිදා බ්‍රහස්පතින්දා වර්ධන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න තීරණය කළා තියෙනවා. මේ වර්ධන ක්‍රියාමාර්ගයෙන් සිද්ධ වෙන සියලු අගතීන් වලට වගකීම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කුමන්ත්‍රණ කරන නිලධාරීන් බාර ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි මතක් කරනවා රජයේ පැත්තෙන් අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. වෘත්තිවේදීන් රට යාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙද්දි අද වෙනකොට පරිපූර්ණක වෛද්‍ය සේවාවට අදාළ උපාධිධාරීන් බඳවා ගැනීම නතර කළා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ නියෝගයක්
හේතුවේ. එහෙනම් පරිපූර්ණ වෛද්‍ය උපාධිධාරීන් 3000ක් එළියේ ඉන්නවා. ඒ 3000 බඳවා ගැනීමට විදියක් නැහැ. බඳවා ගැනීමේ ගැසට් එක ගහන එක තහනම් වෙලා තියෙනවා. මේ වෙලාවේ රජයට බඳවා ගැනීම තහනම් කරලා තියෙන නිසා අපි වර්ජණයට හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් ඉල්ලන ආයතන වලට ලබා දෙනවා. බලාපොරොත්තු වෙනවා මේ වර්ජණය නවත්තා ගැනීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවකට එළඹෙන්න අපි ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට එකඟයි. බුට්ටිකින් රට හැර යාම තහනම් කිරීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය පන්තුළු ගුණවර්ධන මහතා පවසනවා. මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ වෛද්‍ය වෘත්තිකයෙන් රඳවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී කිසියම් පියවරක් ගනු ඇති බවයි. හැර නොයන වෛද්‍යවරුත් විශාල පිරිසක් ඉන්නවා. ඒක නිසා අපිට අජේ වශයෙන් තහනම් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ අය අපි රඳවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කරන්න කියලා සෞඛ්‍ය ඇමතුමා ඉදිරියේදී යම් කිසි පියවරක් ගනි. මොකද නිදහස් අධ්‍යාපනයෙන් ලංකාවේ ඉතරයි ලෝකයේ වෛද්‍ය උපාධිය කිසිදු මුදලක් අය නොකොට ලබා ගන්න පුළුවන් ලෝකේ මන් දන්න එකම රටයි. ඒකෙන් ඉගෙනුම ලබන ඈත පිට ගම්මානවල මහාවිද්‍යාල මධ්‍ය මහාවිද්‍යාල හරහා ඇවිල්ලා මහජනයාගේ බදු මුදලින් තමයි අධ්‍යාපනය ලැබලා දෙන්නේ. ඒ අධ්‍යාපනය රටට ඒ ජනතාවට වඩා පුළුල් සේවාවක් කරන්න මේ රට ඉන්න හිතෙන රටක් බවට පරිවර්තනය කරගන්න එතුමන්ලත් දායක වෙලා වැඩ පිළිවෙලක් සකස් කරගන්නේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් රට අතහැර යාමට හේතුව බදු ප්‍රතිපත්තිය නොවන බවයි. මට ඒක වෛද්‍යවරු කණ්ඩායමක් හම්බෙච්චලා කිව්වා, ඔබතුමාලා ඔය රැස්වීම වල මේ අපි රට අතෑරලා යනවා කියලා කියන්න එපා. මං ගේ වුණාට යනවනේ. අපි යන්නේ මේ බදු ගහන හින්දාමත් නෙවෙයි කිව්වා. මං වෙනම මොකද්ද තියෙන ප්‍රශ්නේ? අපිට බෑ කිව්වා මේ තියෙන බාල බෙහෙත් දීලා මිනිස්සු මරන්න. අපිට බෑ කිව්වා අපේ දැනුම තියාගෙන නිකන් ඉන්න. මැෂින් ටික කැඩිලා නා, ඔපරේෂන් එකක් කරගන්න බැරි නා. කොහමද අපි ඉන්නේ කියලා? අපේ වෘත්තිය කරන්න ඕනේ නැද්ද? ගහන ඉන්ජෙක්ෂන් වලින් මිනිස්සු මැරෙනවා නා. නිර්වින්දනය කරාම ආපහු සදාකල්ම නිින්දට යනවා නා. මොකද්ද කරන්නේ? ඉතින් සමහර නිර්වින්දන වෛද්‍යරු කඳුරටත් නොකිය යනවා. දැන් මහින්ද මහත්තයාගේ දිස්ත්‍රික්කේ මහරෝහලට මොකද වුනේ? නිර්වින්දන වෛද්‍යවරයා රට ගිහිල්ලා. දැන් ඒ නිර්වින්දන වෛද්‍යවරයා ගියාම අනිත් විශේෂඥ වෛද්‍යරු හිටියත් මොකටද? ඇයි ඔපරේෂන් එකක් කරන්න සිහි නැති කරන්න මිනිහෙක් නැහැ. අයි දොස්තර මොනිට නැළු දැන් සිහි නැති වෙනවලු නිකම්. ලෙඩුන්ට හේ. ඉතින් මේක බරපතලයි නේ තත්ති. VLV මණ්ඩලයේ සතුව වර්තමානයේ ප්‍රමාණවත් වී සංස්කෘතියක් නොමැති බව කෘෂිකර්ම මාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. හම්බන්තොට උඩුමුලන් වැව ප්‍රතිසංස්කරණය කිරීමේ උත්සවයේ තෙක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට වීමිලිතී කියන වී සංස්කෘතියක් පවත්වා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවයි. යලකන්නේ ලොකු ප්‍රමාණයක විනාශයක් තිබුණත් යලකන්නේ අස්වැන්න ගත්තු අයට හොඳ ප්‍රතිඵලයක්. එසේ අපිට හාල් රටින් ගේන්න ඕන කමක් නැහැ. හැබැයි පොඩි අවධානමක් තියෙන ඒ තමයි දැන් මේ වී තියෙන්නේ මෝල් කාර්යෝන්ගේ ළඟයි. අපේ ගොවින් ගලකට ටිකක් තියෙනවා. ගොවි විකුණන්නේ නැහැ දැන් අඩුවට. දැන් අපි රුපියල් 95 මිල තමයි වී අලේ මණ්ඩලේ දැන් වී එන්නේ නැහැ. මොකද ගොවිත් දන්නවා මේක මිල යනවා කියලා. ඉතින් ඒගොල්ලත් එතකොට වැඩි මිලක් ගන්න තියාගන්න. මෝල් කාර්යෝත් කපටි විදියට දැන් එකතු කරගෙන අවසාන මොහොතේ මිල වැඩි කරනවා. එතකොට අපි කොහොමද මැදිහත් වෙන්නේ මේකට කියන එක පිළිබඳව ශක් තියන අපි ළඟ සංචිතයක් දැනට නැහැ. ඒ නිසා මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා රටින් ගෙනල්ලා හාල් සංචිතයක් නෙවෙයි අපේ රටේම තියෙන වී අරගෙන වී සංචිතයක් තියාගත්තොත් අපිට ඔය මෝල් මාෆියාවට මූණ දෙන්න පුළුවන්. ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසීල සම්පත් මහතා පැවසුවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩ කිරීම වෙනුවට මාධ්‍ය සංදර්ශන පවත්වන්නෙක් වී ඇති බවයි. අමරවීර කියන ඒවා මේ රටේ වලංගු නෑ. එයා ඇවිල්ලා මේ දිනපතා මයික් ඉස්සර ඔය ඇමතියර වැඩ කරන වෙලාවක් නෑ. හැමදාම මා සාකච්ඡා. චකෝ වැඩ කරන වෙලාවක් තියෙන්නේ බෑ. හාල් ඇටයක් ගේන්නේ නැති කිව්වොත් දැන් වහෙන් හොරෝ කියන කතා. ඔය ගහන්නේ කසේ. දැන් බීලුණු සම්බන්ධ වාර්තාවක් කියනවා. මොන බයිලද මල්ලි ගිය සතියේ අර රුපියල් 60-70 බීලුණු ගොවිය විකුණ ගන්න බැරි දිනවා. දැන් වාර්තා ඉන්නවා. වාර්තා නෙමෙයි ඉල්ලන්න ඕන. මේ වෙලාවේ ගබඩාවල තියෙන ලුණු මිල වැඩි කරලා තිනවා. ඒක පාරිභෝගිකයන් අලෙවි කරනවා. අතරමැදියෝ සුදු කරපටිකාරයෝ මුදල් දා වැඩිපුර අය කරනවා. අන්න ඒකට විසඳුමක් අමරවීරට හොයන්නේ කියන්නේ මේ මැද වාර්තා කියන ඒවා මේ අතර නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව වී කිලෝවක් සඳහා රජය විසින් දෙනු ලබන මුදල ප්‍රමාණවත් නොවන බව කුරුළු ගොවිජන පදනමේ සභාපති ස්තිලක ශ්‍රී මහතා පවසනවා. කුරුළු වැව ව්‍යාපාරයේ අස්වනු නෙලීමේ කටයුතු බෙවර විට ආරම්භ කර ඇති අතර වී කිලෝවක් සඳහා රුපියල් 130ක මුදලක් ලබා දීමට ආණ්ඩුවට කටයුතු කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.
අද මේ වෙනකොට හුරුලෑ ව්‍යාපාරයේ අසන් නැලීම් ආරම්භ කරලා තියෙනවා වීවගාවේ. ඒ අසන් නැල වෙලාවේදී දැන් වර්තමාන වීවල මිල තියෙනවා රුපියල් 95ක මිලකට වගේ තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට යන ගොවියාට වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 99කට වැඩි මුදලක් මේ වෙලාවේ වැය වෙලා තියෙනවා. ඒ වැය වෙච්ච නිසා අපි කියනවා මේ කියන මුදලත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ගොවියා නිෂ්පාදන වීදම වැඩි වීමට සාපේක්ෂව ආණ්ඩුවට මහා බල කරලා අපි කියන්නේ අනිවාර්ය රුපියල් 130ක මිලකට ගොවියට අවශ්‍යයි. එහෙම අපි කියන්නේ වෙන මොකටවත් නෙවෙයි. ගොවි ජනතාව ජීවත් කරන්න නම් ගොවියාට සොච්චා මුදලක්වත් ඉතුරු වෙන්න ඕනේ. දැන් රුපියල් 75 80 85 වීටික ගන්නවා. හැබැයි ඒ ගත්තත් හාල් වල මිල අඩු වෙලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේක අනිවාර්ය සංශෝධනය කරන්න ඕනේ. වීගොවිය රැක ගැනීම සඳහා ආණ්ඩුව වහම බැදිහත් විය යුතු බවයි කුරුළුවෙබ ඒකපත්ව ගොවි සංවිධානයේ ලේකම් උපාලි ඒකනායක මහතා සඳහන් කළේ. රජයේ විසින් වී අලෙවි මණ්ඩලයක් හදලා තියෙනවා. වී අලෙවි මණ්ඩල වල වෙන දූෂණ ආක්‍රමිකතා තියෙනවා කියලා පෙන්වුවාට ඒවා නොවන විදිහකට වෙනත් ආයතනයකට හෝ මුදල් අමාත්‍යංශයෙන් මුදල් දීලා රුපියල් 130 බෝඩ්ලෑල්ල නිකන් දාලා හරි වී අලෙවි මණ්ඩලයේ ගබඩා ටික අරලා තියන්න මේ ලංකාවේ ප්‍රධාන මෝල් හිමියෝ ටිකයි මේ ජාවා අලංකාරයෝ ටිකයි නවත්තලා මේ වී ගොවියා රැක ගැනීම සඳහා දැන් කියනවා අපි පොහොර ටික අඩුවට දුන්නා, අපි ඩීසල් ටික අඩුවට දුන්නා. ඒක අඩුවට දෙන කාරණාව නෙවෙයි. මේ රට ඉතාමත් බරපතල කෘෂිකර්මයෙන් කඩා වැටෙන තැනකට අදපත් වෙනවා. කෘෂිකර්මාධිපතිවරයාට නම් කියලා වැඩක් නැහැ. ඔහු නිකන් විහිළු සපයන්නෙක් විතරයි. ඒ හින්දා මුදල් අමාත්‍ය ජනාධිපති මුදල් අමාත්‍යංශ කැබිනට් මණ්ඩලයේ ඉතාමත් වගකීමෙන් කියන්නේ ගොවියට වී කිලෝ එකක් 130ට වී අලවි මණ්ඩලය හරහා දිසාපතිලා හරහා මිල දී ගන්න යාන්ත්‍රණයේ වැඩපිළිවෙල හදලා මේ කන්නේ මේ ගොවියාගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට කටයුතු කරන්න. වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ජලාශ්‍රවලින් වගා කටයුතු සිදු කරනු ලබන වගාපීම් සඳහා තවදුරටත් ජලය නිකුත් කිරීමේ හැකියාව පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනී විධානපතින මහත්මිය පැවසුවේ ඊයේ දිනවල විට එම ජලාශ්‍රවලින් ප්‍රයෝජනට ගත හැකි ජල ධාරිතාව 1,28,28,500ක් පමණ වන බවයි. අගෝස්තු 20 දින වන විට වරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශය 73 ජලධාරිතාව 1,28,28,500ක් පමණ ප්‍රයෝජනයට ගත හැකි ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රතිශතයක් විදිහට ගත්තොතින් 27.8%. මේ වෙනකොට වරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වගා කරන ලද කුඹුරු වගාබිම් ප්‍රමාණයෙන් 50%-60%කටත් වඩා වැඩි ප්‍රමාණයක අස්වනු නෙලීම අවසන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අවසන් ජලමුරය නිකුත් කරලා තියෙන ප්‍රමාණයටත් වඩා වැඩි. ඒ නිසා මේ වන විට ජලය නිකුත් කිරීමට සිදුවෙන්නේ බොහොමත්ම සුළු වගාබින් ප්‍රමාණයකට. ඒ වගේම තමයි ඉතාමත්ම පරක්කු වෙලා වගා කරපු ප්‍රදේශ සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගාබින්නුත් සැප්තැම්බර් මුල් සතිය වෙනකොට අවසන් ජලමුරේ නිකුත් කරලා ඉවර කරන්න පුළුවන්කම තියෙනවා. දැනට තියෙන ජල ධාරිතාවන් එක බැලුවහම අපිට ඒ තියෙන වගාබින් ප්‍රමාණය කළමනාකරණය කරගැනීමේ හැකියාවක් පවතිනවා. 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය අත්‍යවශ්‍ය කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජේ.එල්. පීරිස් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍යමකට එක්වමින් ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවල සද්භාවය සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි. ජනාධිපතිතුමා අදහස් මාලාවක් ඉදිරිපත් කළා 13 සංශෝධනය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. තාමත් ව්‍යාකූල සංකීර්ණ වැඩපිළිවෙලක් තමයි අන්තර්ගත වෙලා තිබුණේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු යෝජනාවල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. අලුත් නීති සම්පාදනය කරන්න ඕනේ. විධායක රෙගුලාසි ගේන්න ඕනේ. අලුත් පත්වීම් කරන්න ඕනේ. මෙතෙක් දුරට නොතිබෙන ආයතන ස්ථාපිත කරන්න ඕනේ. නිලධාරීන් පත් කරන්න ඕනේ. ඉඩම් කොමිෂන් වැනි කොමිෂන් පත් කරන්න. එතන මහා පරිමාණයේ වැඩපිළිවෙල. දැන් මෙතන ඉස්මතු වන ප්‍රශ්නේ තමයි සත්භාවයෙන් කරන යෝජනාද ඉස්සෙල්ලම. ජනාධිපතිවරයා අවම වශයෙන් කතා කරන්න ඕනේ නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ. එතකොට මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් අත්‍යවශ්‍ය කොන්දේසියක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබා ගන්න ඕනේ. පාකිස්තානයේ වයිබතික ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් කම්කරුවන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. උතුරු වසිරිස්තානයේ ශවල් නිමිතයේදී මෙම බෝම්බ පිපිරීම සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇෆ්ගනිස්තාන දේශ සීමාව අසන්නේ වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් ව්‍යාපෘතියකට කම්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි ට්‍රක්රථයක සවිකර තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බව සඳහන්. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවා. අද දිරණ ප්‍රවෘත්ති සමප්තයි.
මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 6ට. අද දිනේ පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 8ට බලාපොරොත්තු වෙන්නේ.